He had no business to show that he is going to cut his neck off from the embassy premises, because the British government can say that this fellow was threatening somebody who is a British citizen outside. He might have been a Tamil or a Sinhalese, but he is a British citizen. So the government will object. He is not fit to be a diplomat. That is not that. What he has done for Sri Lanka is a different question. Being a diplomat, he is wrong. Who was doing something, the LTTE chap? He is a British citizen. So this fellow saying that he'll cut his neck off or show this, he's threatening a British citizen. So before the British government object, they have called him back. Quite right. පොළඹ ඉන්නවා කට්ටියක් මේ ඒගොල්ලන් නෑ. මොකද ඒගොල්ලන් අර පිටරට මිනිසුන්ගේ අසුචිනොත් කණ්ඩායම් ලැස්ති කට්ටියක් ඉන්නවා. මම ඉංග්‍රීසි කතා කරන කොළඹ ඉස්කෝලේට ගියේ නැහැ. හැබැයි අපි වගේ ගොඩක් කට්ටිය ඒගොල්ලන්ට තියෙන වෙනම ප්‍රශ්න සෙට් එකක්. ඒ කියන්නේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රශ්න ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒ වගේ. ඉතින් අර ඔයගේ දේවල්ට සපෝට් කරන කොළඹ ඉගෙන ගන්න ඉංග්‍රීසියෙන් කතා කරපු there are some idiots who behave like that. But they don't care for the country. දැන් අපි රට ගැන කතා කරොත් ඒක ගෝත්‍රිකය කියලා කියන්නේ. කිසිම සාධාරණයක් නැහැ. මේක තමයි අපිට වෙලා තියෙන ප්‍රශ්නේ. ලංකාවේ ශ්‍රී ලංකන් කියන පුද්ගලයෝ ජාතිවාදී අවශ්‍යනේ මේ වගේ දේවල් වලින් තමයි. ඒ මිනිස්සු හරියට රාජකාරී කරුවා මේ මිනිහට ලංකාවට ගෙනලා පනිෂ්මන්ට් එකක් දෙන්නම්. මේ වනිසා තමයි මේ ආණ්ඩුවට මෙහෙම වෙලා තියෙන්නේ. අපිට තේරෙන විදිහට ජනාධිපතිතුමාගේ කොන්ද දෙකට නවලා තියෙන්නේ. ඒක තමයි වෙලා තියෙන්නේ. කෙලින් තීරණයක් ගන්න බෑ. ආයි දැන් කියන එක නෙමෙයි තව ටිකකින් කියන්නේ. ඒක නිසා කවදාවත් එයා කියනවා අපි විශ්වාස කරන්නේ නැහැ. අනිත් එක බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් අර LTT ෆ්ලැග් එක අරගෙන ඇතර ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් කරන්න දුන්නේ කොහමද? දැන් ඒ වගේ ආණ්ඩුව කතා කරලා දිනවද? මේ ඇත්තම පන් නැති ආණ්ඩුවක් මේක. ඉතින් මේ මෙයා ලංකාවට ගෙන්නලා අර වගේ අපහසුතාවයකට පත් කරගෙන වැරදි. මේ රංගපෑමක්. අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමාට මේ තීරණයක් ගන්න ඕන. අපේ රණවිරෝ විරෝධා රණවිරෝ මේ රට අපි අද මේ බය නැතුව මේ දැන් බස් බෝම්බ පුපුරන තමයි මිනිස්සුන් මතක් එන්නේ. රට ජාතිය අපි උතුරු නැගෙනහිර මොනතරම් බස් එක බැහැලා මම අද රෑ දෙකේ ආව බස්සේ. මට දැන් ආයෙ මතක් වුණා. ඉස්සර අපි බැහැලා ගිය අතීතයක් තිබුණා. ඒක රණවිරෝ තමයි ඒක අපි නැති කරේ. දැන් ආයෙක ඇති කරක මේක ඇවිල්ලා මේ NGO නටන ආණ්ඩුවක් කළා දින්නේ. ඒකයි ඉතින් නැත්තම් මේ මෙහෙම වෙන්නේ නැහනේ. නියම දැන් පුටින් කියන පාලකයා හැම වෙලාවෙම රණවිරෝ ගැන බලනවා. පුටි එතකොට ඇමරිකාව බැලුවොත් හැම වෙලාවෙම රණවිරෝ ගැනමයි බලන්නේ. ඒගොල්ලෝගේ වෙන ජාතියක් ගැන බලන්නේ නැහැ නේ. ඒගොල්ලෝ රණවිරෝ ඒගොල්ලෝ වෙන මානහිමිකම් වල ඒ ලක්ෂ ගාණක් රණවිරෝ දඬුවම් දැලියම් කරනවා. අපි මේක රණවිරෝ දෙන්නේකට මේ වගේ අභූත චෝදනා කිරීම වැරදි. ඒක තමයි අපිටත් හිතාගන්න බැරි. ඒ එක්තරා ස්ථාවරයක හිසින ජනාධිපති කෙනෙක් තමයි මේ රටට ඕන වෙන්නේ. යම්කිසි තීරණයක් ගත්තනම් ඒ හරි හෝ වැරදි හරි නැත්තම් මේ රට පාලනය කරන්න බෑ මේ විදිහට. ඔහුට මම හිතන්නේ ඔහුට සමාව දුන්න මුලින් ජනාධිපතිතුමා. ඊට පස්සේ ආපහු යම්කිසි බලපෑමක් උඩ මට පේන හැටියට නැවත දිවිනිට කැඳවලා තියෙනවා. ඒක එක්තරා විදිහකට මාට බලන හැටිය මගේ පෞද්ගලික හැඟීම නම් ඒ සාධාරණ නැහැ. ඒක අසාධාරණයි. එයා හොඳ වීරයෙක් නේ. එයා ලංකාවට බියවෙච්ච වීරයෙක්. මෙයා රට ජාති වෙනින් ඇගිච්ච කැක්කුම ගැන තමයි එයා කතා කරේ. එයාට මොන හරි අසාධාරණයක් මේ රජයෙන් කරනවනේ ඒක වැරදි. නොනන ඉතින් ඒක වැරදි. එයා අපේ රටට පහළ වෙච්ච හොඳ වීර නායකෙක්. ඒක පිළිගන්න ඕනේ ඕන කෙනෙක්. එහෙම නෝ කොහොම සාධාරණ නැහැ. ඉතින් මේ මනුස්සයා ඉතින් මේ කැක්කුමක් තින්න ඉඳන් සිංහලකම කැක්කුමක් තින්න ඉඳන් ඒක කෑ ගැහුවි නේ. නෑ නෑ මං හිතන්නේ නෑ සාධාරණයි කියලා. මොකද එයා ට්‍රූ ශ්‍රී ලංකිකෙක්. ඉතින් ඒ වගේ කෙනෙකුට ඔය වගේ එයා වරදක් කරේ නෑ. ඒ සයින් එකක් විතරයි පෙන්නුවේ. ඉතින් ඒ වගේ කෙනෙකුට එයා කියන්නේ X0 කෙනෙක්. ඉතින් මේ මම නම් හිතන්නේ නෑ ඒක සාධාරණයි කියලා. දේශපාලන පළකිනේම තමයි ඉතින්. නැතේ ඉතින් වෙන මොනවාද? මේ දේශපාලඥයන් අපේ හමුදාව ගත්තේ නැද්ද? නෑ නේ ඉතින් දැන් මේ ආණ්ඩුව කොහොමත් නෑනේ ඉතින්. ඒක ඒගොල්ලෝ කොහොමත් ඉතින් විරුද්ධ වෙන අර අර LTT කියන විදිහටනේ ඒගොල්ලෝ කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට ඕන එක තමයි ඒගොල්ලෝ කරන්නේ. ඔකෝස් ඒ පෙනී හිටි. එයාට මොන හරි වුණොත් ඒක පෙනී හිටි බලන්න දැන් FB එකේ වුණත් එයා වෙනුවෙන් කී දෙනෙක් වෝල්පේපර්ස් වෙනස් කරලා තිබ්බද? මමත් වෙනස් කරලා තිබ්බා. ඒ වගේ කෙනෙක් කරන්නේ හැමෝම ඒ කමෙන්ට්ස් දැක්කම කමෙන්ට්ස් කියවන්න බෑ කියන ගොඩාක් තියෙනවා. මිනිස්සු නිකන් ඉන්න එකක් නැහැ. තේරෙයි. දැන් ඊයේ සිද්ධියක් වෙලා තියෙනවා. අපි දන්නේ නැහැ ඒක ඇත්ත දන්නේ නැහැ තාම. අපි ආණ්ඩුව කියන දේ පිළිගන්න වෙලා තියෙනවා. ඒක නිසා තමයි මිනිස්සු පොටුවට ඡන්දෙ දීලා මහින්ද මාත්‍යාව ගේන්න ඕනේ කියලා කියන්නේ. මේක සම්පූර්ණ අසාධාරණ. එයා ජාතික හැඟීම සම්බන්ධව ඉදිරිපත් කරපු වෙලාවක්. ඒක අපේ මුළු ලංකාව වෙනුවෙන් එයා නියෝජනය කරපු වෙලාවක්. ඒක අපේ ලංකාවටම කරපු සිංහල ජාතියට කරනවා. අපේ ජාතිය යුද්ධය වෙනුවෙන් රණවිරුව කරපු කැපකිරීමට අගෞරව කිරීමක් තමයි ආපහු ගෙනියුම.
ඒක චන්දගුණුවක් තියෙන වෙන කරන්න මේ ඒක තමයි මේ හොඳට පැහැදිලිව පේනවා චන්ද වෙනුවෙන් තමයි කරලා තියෙන්නේ. ඉතින් එහෙම කරලා චන්ද හම්බ වෙන්නේ නැහැ. චන්ද ගන්න තමයි එච්චරයි. මේ මේ රටේ ඉන්න ගොඩක් දේශපාලඥයන්ට රටේ මිනිස්සු ගැන කැක්කමන්නේ නැහැ. මේ Tamanට බලයෙන් විතරයි අවශ්‍ය වෙන්නේ. සභාපති කරපු ප්‍රකාශයේදී තියෙන්නේ එයාගේ අතින් කිසිම වැරද්දක් වෙලක් නැහැ කියලා තමයි කියන්නේ. රටේ තියෙන ජනමතයත් රටේ තියෙන බෞද්ධ ජනතාවගේ ජනමතය කියන්නේ ඒ කට්ටිය ඔක්කොම ප්‍රකාශ කරන්නේ අපි ඔක්කොම ප්‍රකාශ කරන්නේ එයාගෙන් මොකුත් වැරද්දක් උනේ නැහැ කියලා තමයි ඇත්තටම ප්‍රකාශ කරන්නේ ඇත්තටම කියනවනම්. ඉතින් ඒ කට්ටිය දැන් එතෙන්දී යහුවේ මම ඔය 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 වොයිස් කට්ටිය මම දැක්ක යාලා එයාගෙන් කෙලින්ම යහුවේ ඇයි මේ 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 ඉන්දියන් මේ ෆිෂරිස්ලා මරන්නේ අය කියලා. එහෙම මරන්න කිසිම හේතුවක් වෙලා නැහැ ඇත්තටම. ශ්‍රී ලංකා ගවර්න්මන්ට් එක නීතිය තමයි ඇත්තටම මේ ක්‍රියාත්මක කරන්නේ. ඉන්දියන් ගවර්න්මන්ට් එක නීතිය තමයි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒක නිසා මේ මේ එකපාරට මිනිසුන්ට මිනිස්සු මරනවා නම් ඉතින් පහුගිය කාලේ ඕනතරම් මිනිසුන්ව මරන්න තිබුණා. ඉන්දියන් කට්ටිය මරන්න තිබුණා. එහෙම එකක් නෙමෙයි ඇත්තම තියෙන්නේ. එයාලා වැරදි වැටහීමක් ඇති කරන්නේ. එයාලා කොහොමද එයාලගේ ප්‍රෝග්‍රෑම් එක කැම්පේන් එක කරනවනේ. එයාලට එහෙ ජීවත් වෙන්න ඕනේ. ඒ ජීවත් වෙන්න ඕන නිසා තමයි එයාලා මේ කැම්පේන් එක කරන්නේ. එහෙම නැත්නම් එයාලට මේ පැත්තට එන්න වෙනවා ඇත්තම කියනවනම්. ඒක තමයි ඇත්තම කතන්දරේ. ඉතින් ඒක නිසා මේ රටක පොරවැසියෙ විදියට අපි ඉතින් දෙපැත්තම අපි බලන්න ඕන. ඉතින් එයා මෙහාට ගෙන්නන්න එක හේතුවක් සමහර විට එයාගේ තියෙන ආරක්ෂාව පැත්ත ගැන හිතලා එයා මෙහාට ගෙන්නනවා ඇත්තරම කියනවනම්. නැවත ක්‍රියාවට නැවත පිටක් කරනද නැද්ද කියලා මේ ගවර්න්මන්ට් එකයි යුද්ධ හමුදාපතිය තමයි තීරණය කරන්නේ ඇත්තරම. මම අඳ ගුණ්ඩුවක් නේ. ඉතින් එයාට ජනාධිපතිතුමාට ඕනේ ඉතින් ඇත්තරම ඉතින් ඒ වෙලාවේ කැම්පේන් එක කරන්නයි ඕනේ. එයාගේ කැම්පේන් එක කරන්න ඕනේ. එයා ඒක විතර නෙවෙයි මේ පවතන සඳහන ඒ කියන්නේ සම්මුතිවාදී ආණ්ඩුවත් එයා මේව කරන්නේ ඒ පැත්තේ තන්තෝ ජටා බයි ජටා කියලා. ඉතින් ඒක තමයි ඇත්ත කතන්දර. ඒ කැම්පේන් එක වෙලාවේ මැතිවරණ වේදිකාවල වලින් කතා කරන දේවල් වෙනස් ඇත්තරම. කරපු දේවල් වෙනස්. දැන් ඇත්තරම මේක මං හිතන්නේ එයාගේ ආරක්ෂාව ගැන හිතලා තමයි මං හිතන හැටියට ඒක කරන්නේ. ඉතින් වඩා හොඳයි එහෙමනම් එයා මෙහාට එන එක. කවුරු කැමති නම් ඒක මේ එයා මෙහාට එන්න ඕන කියලා. ඉතින් අපි විශ් කරනවා යාට මේ මේ ඇවිල්ලා මේ ජොබ් එක කරන්න කියලා. මොකද එයා නැතුණා කියුවට ඕක මේ වෙන්නේ නැහනේ. මේ ගවර්න්මන්ට් එකෙන් කවුරුහරි කෙනෙක් පැක් කරයි. එතකොට එයාලත් හැපි අපිත් හැපි. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ එයා ඉතින් කතා කරේ යා මේ සිංහ කොඩිය පෙන්වුවේ ඉතින් එයාගේ පෞද්ගලික දියක් ගැන නෙමෙයි. එයාලට මේක ඉස්සරහා මේ 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 එම්බසි ඉස්සරහා ඒ වගේ ලොකු කැම්පේන් එකක් කරන්න පුළුවන් නම් නිදහස් උත්සවය දවසේ එයාලා හිතන්න ඕනේ ඒක මෙයාලට රෙස්පෙක්ට් කරන්න ඕන කොච්චරවත් දැන් ඒ කලින් තිබිච්ච දෙයක් නෙමෙයි දැන් ලංකාවේ තියෙන ඇත්තම පීස්ෆුල් කන්ට්‍රි එකක් දැන් තියෙන්නේ. ඉතින් එයාලක් මේ 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 මේක මොකක් හරියක් ක්‍රියේට් කරන්න හදනවා ක්‍රියේට් කරලා ලෝකෙට පෙන්නනවා මීඩියා එකට දානවා තාමත් මේ ප්‍රශ්න තියෙනවා කියලා. ඒ ප්‍රශ්න නැහැ තියෙනවා නම් ඉතින් සම්බන්ධන ලකින් ආන්න පුළුවන් නේ. එහෙම නැත්නම් විග්නේෂර් ලකින් ආන්න පුළුවන් නේ. එයාලට කෙලින්ම ඩිරෙක්ට්ලි ආන්න පුළුවන් නේ මේ දේවල් තාමත් ක්‍රියාත්මක වෙනවද කියලා. ඉන්දියන් ගවර්න්මන්ට් එකෙන් ආන්න පුළුවන් නේ. මොකද කරන්නේ කෝ ප්‍රූෆ් මන් නේවන යෝජනා පත්‍රය ඉදිරි කරන එක නම් අසාධාරණයි. කිසිම සාධාරණයක් නැහැ. මොකද අපේ හමුදාවේ කොල්ලෙක් ඒ වගේ දෙයක් කරනකොට මේ වගේ පෙන්නන අපි උටත් පෙන්නන ඒ වගේ දෙයක් දෙයකට අපි කැමති. අසාධාරණයි සම්පූර්ණ අසාධාරණයි ඒ වැඩේ නේද. ඒ කියන්නේ ගෙන්නනවා කියලා අපි නිවුස් වල දැක්කා. ඒ වුණාට ඉතින් අපි මේ කොහොමත් මේ මෙව කරන්නේ හමුදාවේ ඉතින් වීරවරයෙක් නිසා ඔච්චර උසස් තත්ත්වයකට ගෙනියන්නේ යා කොච්චර දුර මේ දුක් විඳලා හමුදාවේ යුද්ධේ ඉඳලා ඒ දවසල යුද්ධේ ඉඳන් හිටිබා අපි දන්න හොඳට ප්‍රියද වීර ඒ වගේ හිටියා. ඉඳලා මේ සෑහෙන මේ හමුදාවේ සිංහල අපි සිංහල අය වෙනුවෙන් ගොඩක් එයා කැපවිච්ච වැඩ කරපු එකනේ. එයාට ඉතින් රස්සාව මේ අහිමි කරන්න ගැන අපි කවුරුත් අකමැති. එන්නේ සාධාරණයි කියලා. මොකද මේ මේක සාධාරණ නෑ කියලා කිය මේ ජනාධිපතිතුමාම කියලා තියෙනවානේ. ඊට පස්සේ මේ දැන් යුද හමුදාවේ ප්‍රධානියක් කියලා තියෙනවා. අනිත් එක මේ අපේ මේ හයි කමිෂන් එක ඉස්සරහ ඒගොල්ලෝ හැසිරෙන විදිහ හරිනේ නෑ නේද? ඉතින් අර රට වෙනින් යුද කෙනෙක් යුද කරපු කෙනෙක්ට ඔය වගේ හැමින් හැගීමක් කෙනෙක් සාධාරණයි නේද? පොළොවේ උරුමේ කියමින් මිලිදී විනිගුම් ගුණදම් දහසින් මියන සතමින් අඟලේ හිමිකම් සොයමින් ලොව නහවා ශෝකඳුලින් සනනේ ජය පැමිණ